අයි බොංකිල හැම දෙනම පිළිගන්න මගේ YouTube channel එක Dark Side Kure Bro. ඉතින් අපි දැන් අද කතා කරන්නේ ඊශ්‍රායලයේ කොවිඩ් ද මේ කොවිඩ් 19 තත්ත්වය කොවිඩ් ද පාලනය කරගෙන තියෙන කියලා. ඇත්තරම අද දවසේ ප්‍රථම වතාවට ඉලක්කම් දෙකකට අඩු වුණා නව ආසාදිතයන් සොයා ගැනීම. පහුගිය දවස්වල නම් ඇත්තරම ඉලක්කම් තුනේ අගයක තමයි තිබුණේ ඒක. දැන් මේ වෙනකොට 36ක් වගේ ප්‍රමාණයක් තමයි හොයාගෙන තියෙන නව ආසාදිතයන්. සමහර ඉස්සරහට වැඩි වෙන්න පුළුවන් අද දවසට. කෙසේ නමුත් කොහොමත් ඉලක්කම් දෙකක ප්‍රමාණයකට තමයි ඇවිල්ලා තියෙන්නේ අද දවස වෙනකොට. ඉතාමත් ඉතින් හොඳ ප්‍රවණතාවයක් ඊශ්‍රායලයට, ඊශ්‍රායලයේ ඉන්න ලාංකිකයන්ට ගොඩක් වෙලාවට දැන් ඒගොල්ලන්ගේ තිබිච්ච මේ ඒගොල්ලන් මුහුණ දීපු අපහසුතාවයන් වලින් පොඩ්ඩක් මිදෙන්න අවස්ථාව හම්බෙන්න පුළුවන් ඉස්සරහට. ඉදිරි සති කිහිපය ඇත්තරම කොහොමත් දැන් ඊළඟ එන ඉරිදා ඉඳලා භාගයක් අරින්න ඉන්නේ. මේ කියන්නේ රූල්ස් පොඩ්ඩක් ස්ට්‍රික්ට් තිබිච්ච ඒවා පොඩ්ඩක් ලිහිල් කරන්න හදන්නේ. එතකොට ගොඩක් වෙලාවට ෂොප්ස් එහෙම අරීවි. දැන් මේ වෙනකොටත් සමහර ෂොප්ස් එහෙම අරිනවා, අරලා තියෙන්නේ. සෝෂල් ඩිස්ටන්සිං එක තමයි ඉතාමත් වැදගත්. ඇත්තරම මේකට අපි දැන් මේ වෙනකොට ඊශ්‍රායලයේ 15,800ක ප්‍රමාණයක් ඉන්න ආසාදිතයෝ. නමුත් මරණ අනුපාතය ගත්තොත් ඇත්තරම ලංකාවත් එක්ක සංසන්දනය කරනකොට එක සමාන මට්ටමක තමයි තියෙන්නේ. ඒ කියන්නේ මරණ අනුපාතය ඉතාමත් අඩුයි. පහුගිය සතිය ගත්තොත් එහෙම දිනකට මරණ සාමාන්‍යයෙන් 3-4 ප්‍රමාණයක් තමයි වාර්තා වෙන්නේ. සාමාන්‍ය වෙනත් කන්ට්‍රීස් එක ගත්තොත් මේකේ පාලනය කිරීම ටිකක් දුර්වල වුණත්, නමුත් මේ ඊශ්‍රායලය ගත්තොත් ඇත්තරම අපි හිතුවේ සමහරවල්ලට මේ අනිත් රටවල් වලට වෙන විපතම මේ ඉස්රායලටත් වෙයි දන්නේ නැහැ කියලා. මූලික දවස් ටිකේ මූලික සති දෙක තුනේ 100, 200, 300 ගණන් වලින් වැඩි වෙන්න පටන් ගත්ත නිසා. නමුත් කෙසේ හෝ මේ රටේ අය යම්කිසි මට්ටමකට ආවට පස්සේ, මම හිතන්නේ මේක 10,000, 12,000 වගේ ප්‍රමාණයකට ආවට පස්සේ තමයි ජනතාව මේ ගැන කල්පනා කරන්න ගත්තේ. ඒ අනුව හරියටම මේගොල්ලන්ගේ සෝෂල් ඩිස්ටන්සිං එක තියාගන්න එක මේගොල්ලෝ වැදගත් කොට සලකුවා. මම පෞද්ගලිකවම දැක්කා මම සමහරලාට එළියට එන වෙලාවටමත්, මාස්ක් එක දාගෙන එන වෙලාවටමත් අපිට ඉස්සරහට හම්බ වෙන පුද්ගලයන් අපිව මගහැරලා යන්න උත්සාහ කරනවා. අපි විතරක් නෙමෙයි ඒගොල්ලෝ අපි ඒගොල්ලොන්ව මගහැරලා යන්න ගොඩක් උත්සාහ කරා. ඉතින් මෙන්න මේ සෝෂල් ඩිස්ටන්සිං එක තියාගත්තු හින්දා ගොඩක් වෙලාවට ඇත්තරම මෙන්න මේ තත්ත්වය ඉතාමත් ඉක්මනින් අඩු වුණා. දැන් කර්ව් එක ගොඩක් වෙලාවට දැන් ෆ්ලැටින් වේගෙන යන්නේ. ඉතින් ඉතාමත් හොඳ තත්ත්වයක්. දැන් අනිත් රටවලට වගේ නෙමෙයි සාමාන්‍ය, දැන් සවුත් කොරියාව ගත්තාම මේ සවුත් කොරියාවෙත් 12,000, 10,000 අතර වෙනකොට තමයි ඒගොල්ලෝ ටක් ගාලා මේ කර්ව් එක ෆ්ලැට් කරගෙන තිබුණේ. ඉතින් ඊශ්‍රායලයත් පොඩ්ඩක් පරක් වුණා ඊට වඩා. නමුත් දැන් මේ වෙනකොට කර්ව් එක ෆ්ලැට් වෙලා තියෙන්නේ. හමු වෙන අලුත් රෝගී සංඛ්‍යාව ඇත්තරම ඉලක්කම් තුනේ ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් වෙයි ඉදිරි දින වලත් මං අපි බලාපොරොත්තු වෙන ඉදිරි. ඒ අනුව ලංකාවේ ඊශ්‍රායලයේ ඉන්න ලාංකිකයන් ගොඩක් අයගේ ජොබ්ස් එහෙම නැති වෙලා තිබුණා. ඔයාලු ගොඩක් අමාරුවෙන් තමයි ඉන්නේ. නමුත් මං හිතන ඉස්සරහට හොඳ කාලයක් වෙයි ඒගොල්ලන්ටත් වැඩ ටික තමන්ගේ වැඩ කරගන්න අවස්ථාව හැකියාව ලැබෙනවා බොහෝ වෙලාවට. ඉතින් ෆ්ලයිට් එහෙම පටන් ගත්තත් අපි නම් කල්පනා කරන්නේ නැහැ දැම්ම එයාපෝට් හරි කියන එක. නමුත් ඒක එහෙම සිද්ධ වුණත් තව මාසිකින් හෝ දෙකකින් මම කියන්නේ නම් ඉතින් අපේ ලාංකිකයන්ට ලංකාවට දුවන්න යන්නේ නැතුව මෙහෙ හිටියොත් ඔගොල්ලන්ගේ කාලය හොඳ වෙන්න පුළුවන් ඉස්සරහට. තිබුණ ඒවත් ඒවලත් එක්ක ඇරියස් එක්ක ඉස්සරහට තමන්ට මම හිතනවා ඔගොල්ලන්ට මුදල් හම්බ කරගන්න හැකියාව ඇති වෙයි කියලා මේ තත්ත්වයත් එක්ක. මොකද ඉක්මනින්ම මේ තත්ත්වය රිවයිස් වෙන තත්ත්වයක් තමයි අපිට පේන්නේ. දැනටත් තාමත් මේ වෙනකොට තියෙන මීටර් 100කට වඩා එහාට යන්න බෑ. ස්පෝර්ට්ස් කරනවා නම් අනිවාර්යෙන් ඔයාට යන්න හැකියාවක් තියෙනවා ස්පෝර්ට්ස් කිරීම. නමුත් ඒක දුවන ගමන් වුණා නම් ඒක හදිස්සියවත් ඒක දැක්කොත් පොලිසියෙන් එහෙම ඇවිදගෙන යන ස්පෝර්ට්ස් කරාට ඇවිදගෙන යන්න බෑ. මීටර් 500ක් දක්වා යන්න පුළුවන්කම තවමත් තියෙනවා. නමුත් ඒක ස්පෝර්ට්ස් කිරීමත් එක්ක තමයි ඒ දේ සිද්ධ වෙන්න ඕනේ. කොයි අවස්ථාවක හරි යාළුවෙක් හම්බෙන්න යනවා ස්පෝර්ට්ස් කරන්න යනවා කියලා බයිසිකලෙන් යනවා, ඒ වගේ අවස්ථාවලදී එක්ස්කියුස් එකක් දෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. නමුත් ස්පෝර්ට්ස් කටයුතු කරන ගමන්, ඒ කියන්නේ මීටර් දැන් දුවන ගමන් දැක්කොත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන් මීටර් 500ක් දක්වා තවමත් යෑමේ හැකියාව තියෙනවා. මේ ඉරිදා වෙනකොට
දැනගන්න තියෙන විදිහට කන්ට්‍රී එකෙන් ගොඩක් වෙලාවට 30ක් 40ක් වගේ ප්‍රමාණයක් හරින්න පුළුවන් කියන එක තමයි දැන් මේ වෙනකොට කතා කරගෙන යන්නේ. ඉතින් අපි බලමු අපි හිතන කොයි විදිහට හරි මේ තත්ත්වය අඩු වෙලා පෙලාංක කියන සුරක්ෂිත වෙයි කියලා ඊශ්‍රායලය තුල ඊශ්‍රායලයේ හොඳ කාලයක් එන්න පුළුවන් ඉස්සරහට අපි ලාංකිකයන්ට. ඉතින් ඒ ගැන තමයි පොඩ්ඩක් අද කතා කරන්න ඕනේ මේ ඩක්සයිට් වලින්. අපි බලමු කොයි විදිහටද වෙන්නේ කියලා. එහෙනම් ඔයගොල්ලන්ට සුබ දවසක්, ඔයගොල්ලන්ට සුබ අනාගතයක්. ඊශ්‍රායලයේ ඉන්න විශේෂයෙන්ම මම මේ වීඩියෝ එක කරන්නේ ඊශ්‍රායලයේ ඉන්න අයට, අපේ හිතවතුන්ට. එහෙනම් නැවත වීඩියෝ එකකින් නැවත හමු. සුබ දවසක්, ජය වේවා.